අපේ මෙතන ගැටලුව මේකයි ගැටලුව තමයි ඔබලා අලුත් බදු සංශෝධන ගේන්න බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාට ඒකෙන් අපිට ආරංචි වෙන විදියට මේ සියලු ආයතන වලට අපනායන ආයතන වලටත් සමග 130ක් බදු ගහන්න යනවා එතකොට මේ එක ආයතනයකට අවුරුදු 17කට බදු සහනයක් ඉල්ලලා තියෙනවා එතකොට අපි ඊයේ සාකච්ඡාවට අරගෙන BOI එකත් සහ මුදල් අමාත්‍යාංශයට කිව්වේ අපිට මේක ජස්ටිෆයි කරලා කියන්න අනිත් කාටවත් දෙන්න නැතුව ඇයි මේ කට්ටියට මේක දෙන්න කියලා එතකොට අපි අනිත් දේ ඇහුවේ කොපමණ රජයට ලැබිය යුතු බදු ආදායමක් නැති වෙන්න යනවද කියලා. මොකද දැන් අපේ බදු ආදායම වැඩි කර ගන්න ඕනේ කියලා ඔබලා දිගින් දිගටම කියනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත නැති කරන්න යනවා කියලා තමයි අපිට ආරංචි. ඒතර ඒ නැති කරන්න යන පනතකින් තමයි මේක දෙන්න යන්නේ. ඒ කෙසේ වෙතත් අපි ඔබ අපි මේකට අකුල් හෙලන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හරි රජයෙන් ගෙනල්ලා තියෙන පනතක් අපිට බෑ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කමිටුවට. හැබැයි අද අපි නැවතත් ඔවුන්ව කැඳවලා ඔවුන් අපිට කිව්වා ඩොලර් මිලියන 90ක පාඩුවක් රජයට දරා ගන්න සිද්ධ වෙනවා බදු සම්බන්ධයෙන්. හැබැයි ඩොලර් මිලියන 700ක ආදායමක් ඔවුන් මුළු රටේ සමස්ත දලදේශීය නිෂ්පාදනයට එකතු කරන්න අපේක්ෂා කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් සලකලා අපි කොන්දේසියක් සහිතව මේකට එකඟ වෙමු. කොන්දේසිය තමයි ඔබගෙන් මං ඉල්ලනවා මුදල් ඇමතිවරයාගෙන් රජයෙන් කරුණා කරලා මේක නැවත කල්පනා කරලා බලන්න. ඇයි අවුරුදු 17ක් බදු සහනයක් ආයතනයකට දෙන්න ඕන? අපි පාංගෙඩියට පෙට්‍රෝල් ලීටරයට හැම එකටම සාමාන්‍ය ජනතාවට බදු ගහනකොට ඩොලර් බිලියනයක් හම්බ කරන්න බලාපොරොත්තු වෙන ආයතනයකට අවුරුදු 17කට බදු සහනයක් දෙනවා. මේකේ පරස්පරයක් තියෙනවා. ඉතින් අපි මේක නවත්තන්න කියනවා නෙමෙයි. අපිට ආයෝජන අවශ්‍යයි. ආයෝජන අවශ්‍ය නිසා අපි මේකට කොන්දේසි සහිතව ඒක දෙනවා. නමුත් කල්පනා කරලා බලන්න ඇත්ත වශයෙන්ම අවුරුදු 17ක් දෙන එකට ලොජික් එකක් තියෙනවද කියලා. හරි බොහොම ස්තුතියි ඒක. හැබැයි මට අර කාරණාව කියන්න මට විනාඩි 5ක කාලයක් මං ඉල්ලුවා උදේ මේ ඉතාමත්ම වැදගත් කාරණාවක් මට සභානායකතුමා විනාඩියක් දෙන්න නොරච්චෝලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරය සඳහා 2022-25 කාල පරිච්ඡේදයට අදාළව ගල්ලංගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගෙවීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාව මට මේ සභාවේ ඉන්න බැරි වුණේ මොකද මං මේ වැඩේට පල්ලෙහා කමිටු රූම් එකේ හිටපු නිසා සුමන්දිරන් මහත්තයාගේ ඉදිරිපත් කළා තිබුණා දරු කතානායකතුමනි ඒ වார்த்தාව අද අපි ඉදිරිපත් කරනවා මං ඒ වார்த்தාව පිළිබඳව දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ නමුත් මට විනාඩි දෙක තුනක් දෙන්න මේකේ මූලික කතාව කියන්න ඒ තමයි මේ ගල්ලංගුරු 2022 ඉඳලා 25ට අවුරුදු 3කට ප්‍රසම්පාදනය කරන්න ටෙන්ඩර් එකක් කතා කළා ඒකට අනුව බ්ලැක් සෑන්ස් කියන ආයතනයට මේ ටෙන්ඩරය ලබා දීලා තිබුණා ගැටලුවක් වෙලා තිබුණේ මේ බ්ලැක් සෑන්ස් කියන කොම්පැනිය ලියාපදිංචි වෙලා තිබිච්ච කොම්පැනියක් නොවෙයි ලියාපදිංචි වෙලා තිබුණේ ස්වෙක් ඒජී කියලා ආයතනයක් එතකොට කොහොමද ලියාපදිංචි නොවෙච්ච ආයතනයකට මේ ටෙන්ඩර් එක ලබා දුන්නේ කියලා මේක අපිට මේ විමර්ශනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා අපි මේ විමර්ශනය ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයාට කරන්න කියලා ඉල්ලීමක් කරා ඔහු ඒට අනුව අත් වශයෙන් අපි ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඉල්ලීම කරන්නත් කලින් ඔහු ඒ විමර්ශනය පටන් අරගෙන තිබුණා මං ඔහුගේ නිරීක්ෂණය වාක්‍ය දෙකකින් කියන්නම් විගණකපාතිවරයාගේ වார்த்தාව අනුව මෙම ගල්ලංගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූල නොවන බව මූලික වශයෙන් නිරීක්ෂණය වී ඇත විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සුදුසුකම්ලත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ප්‍රසම්පාදනයට සහභාගී වීම සඳහා සාධාරණ සමාන හා උපරිම අවස්ථා ලබා දිය යුතුය යන අරමුණ කඩ කර තිබිනි මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ සියලු නිරීක්ෂණ අද අපි මෙතන සභාගත කරනවා
මේ විගණන වාර්තාවේ කෙටුම් පතක් මුදල් කමිටුවට ඉදිරිපත් කරා මුදල් කමිටුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා කිසිම දෙයක් අපි මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ ඊට පස්සේ ඒ කෙටුම් පත අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඉදිරිපත් කරා අමාත්‍යාංශයේ ලේකම්වරයා ටෙන්ඩර් කමිටුව සමග සාකච්ඡා කළා ඔහු ඒ විගණකාධිපතිවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපෙව්වා ඊට පස්සේ තමයි මේ අවසාන වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට මේකේ නිර්දේශ කිහිපයක් තියෙනවා අපිට ආරංචි වෙනවා මේ ටෙන්ඩර් එක දැනට කැන්සල් කරලා තියෙනවා කියලා. කැන්සල් කරලා තියෙන නිසා ඒක ගැන තව කතා කරන්න දෙයක් නැහැ. නමුත් නිර්දේශ හැටියට මූලික නිර්දේශය වෙන්නේ ගල්ලංගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශව රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශකයන්ට අනුකූලව සිය වගකීම නිවැරදිව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීම. හා එම තත්ත්වයන් බැහැරවන තත්ත්වයෙන් බැහැරවන පාර්ශ්වයන්ට එරෙහි සුදුසු ඉදිරි පියවර ගැනීමේ අත්‍යවශ්‍ය භාවය අවධාරණය කරේ කියලා තව නිර්දේශ කිහිපයක් තියෙන මං කියවන්න යන්නේ නැහැ. ඒ නිර්දේශයට අදාළව අපේ සමාජික මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය වෙලා තියෙන්නේ මුදල්කාරක සභාවේදී කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් ටෙන්ඩරය අවලංගු කර ඇති අතර යතෝක්ත කරුණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශවලට අමතරව මං කියපු නිර්දේශයට අමතරව තව නිර්දේශ ගානක්ම තියෙනවා. කාරක සභාව විසින් 22 ඔක්තෝබර් 3 දින පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රසම්පාදන කමිටුවේ සමාජික නිලධාරීන් හට නැවත ප්‍රසම්පාදන කටයුතු සඳහා සහභාගී වීම අවම වශයෙන් වසරක කාලයකට හෝ අත්හිටවිය යුතුය. මේක ඉතාමත්ම වැදගත් මේ නිර්දේශයක් මුදල්කාරක සභාවෙන් ලබා දෙන්නේ. මීට කලින් මෙහෙම නිර්දේශයක් ලබලා දීලාද කියන මම දන්නේ නැහැ. නමුත් මෙවැනි විගණකාධිපතිවරයාට අනුව මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත මාර්ගෝපදේශයන්ට අනුකූල නොවන වෙච්ච නිසා හරි මේක ක්‍රියාත්මක වුණා නම් අපිට රජයට යම් කිසි පාඩුවක් දරා ගන්න සිද්ධ වෙනවද නැද්ද කියන එක පිළිබඳව වෙනම කතාවක් තියෙන්නේ. නමුත් මේ අපේ ඒකමතික තීරණය තමයි මොවුන් මාස 12කට අවම වශයෙන්ට නැවත මෙවැනි කාර්යයක් කරන්න අවස්ථාවක් ඉඩ ලැබිය යුතු නෑ කියන එක. මේක අපේ නිර්දේශයක් පමණයි. මේක ක්‍රියාත්මක කරන්න වෙන්නේ රජයට. ඒ නිසා අපි ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යාංශයට සහ රජයට කියනවා කරුණා කරලා මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඔබලා අපේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න කියලා බොහොමත්ම ස්තුතියි. ගරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම ස්තුතිවන්ත වෙනවා හර්ෂත් සිල්ලා මන්ත්‍රීතුමාටත් මුදල් කාර්ක සභාවටත් විශේෂයෙන්ම මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කටයුතු කරලා ඒ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව ගරු කථානායකතුමනි මම උතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම සභාපතිතුමාගේ විශේෂයෙන්ම මේක සභාගත කරලා තියෙනවා. ඒ සභාගත කිරීමේදී විශේෂයෙන් විගණාධිපතිවරයාගේ තියෙනවා විෂයපතේ සීමා වීම කියලා. ඒ විෂයපතේ සීමා වීම වල තියෙනවා මෙම විගණනය සිදු කිරීමට කෙටි කාලයක් ලැබී තිබීමේ හේතුවෙන් පුළුල් පරාසයකින් තොරතුරු ලබා ගැනීමට අපහසු වීම මෙම වාර්තාව 2022-25 කාල පරිච්ඡේදය තුළ ගල්ලංගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය හා ඍජුව බලපෑ සිද්ධි පමණක් සීමා වීම ජාත්‍යන්තර වශයෙන් ලියාපදිංචි සමාගම් හා අදාළ සමාගම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල ස්ථාපනය සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කිරීමට කාලයක් නොමැති වීම අදාළ සමාගම් අසාධුගු වීති නොමැති බව සහ සම්බාධක පැනවී නොමැති බව තහවුරු කර ගැනීමට කාලයක් නොමැති වීම. එතන මේවත් විගණාධිපතිවරයාගේ නිරීක්ෂණවල දක්වලා තියෙනවා ඔහුගේ සීමා වීම හැටියට. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමාලා නිර්දේශයක් දීලා තියෙනවා විශේෂයෙන්ම දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ මම විශ්වාස කරනවා මගේ අමාත්‍යාංශ ලේකම්වරයා
ඇතුළේ කණ්ඩායම අවංකව වැඩ කරපු නිලධාරීන් හැටියට ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවකදී ඔබතුමන්ලා එවැනි නිර්දේශයක් ලබා දීමට පෙර මම ඔබෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඒ ප්‍රසම්පාදන කටයුතු දායක වෙච්ච නිලධාරීන්ටත් ඇහුම්කම් දීමක් මුදල් කාර්ය සභාව සිදු කළ යුතුයි කියලා. මොකද ඒකපාර්ශ්වික තීන්දුවක් ලබා දෙනවා වෙනුවට මම මුදල් කාර්ය සභාවේ අනිකුත් සමාජිකයන් එක්කත් කතා කරා. බොහෝ දිනක් ඒ රැස්වීමට සහභාගී වෙලා තිබුණේ නැහැ. සමහරු ඒ තීන්දුව ගන්න වෙලාවේ එනිසා යම් අසාධාරණයක් සිද්ධ වෙයි ඒ නිර්දේශ තුල ඒ නිලධාරීන්ට ඒ වගේම විකනාධිපතිවරයා ලබා දීපු තොරතුරු වලට පිළිතුරු ලිපියක් ලබා දීලා තියෙනවා ඒ ප්‍රසම්පාදන කමිටුවේ සහභාගී වෙච්ච නිලධාරීන්. ඒ තොරතුරු වාර්තාවත් මුදල් කාර්ය සභාවේ නිලධාරීන්ට ලබා දෙන්න කටයුතු කරොත් සුදුසුයි කියන එක මම විශ්වාස කරනවා. මීට වැඩිය ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ඒ වගේම අපි අලුතෙන් ප්‍රසම්පාදන කටයුතු සඳහාත් අපි ආරම්භ කරලා තියෙනවා ගරු කථානායකතුමනි. එනිසා අපි කිව්වා මේක නැවත වතාවක් ගැටලු තත්ත්වයට පත් වෙන පෙර අපි ලියාපදිංචි අපේ සමාගම් තියෙන පහයි ලියාපදිංචි සමාගම් වලට පමණක් නෙවෙයි මේක සියලුම ඕනෑම ගල්ලංගුරු ලබා දෙන්න පුළුවන් සුදුසුකම් තියෙන ඒ ප්‍රමිතිය ලබා දෙන්න පුළුවන් ඕනෑම සමාගමකට විරුද්ධ කළ තමයි අපි ස්පොට් ටෙන්ඩර් එකත් අර ටර්ම් ටෙන්ඩර් එකත් කියන දෙකම ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලීමක් කරනවා මුදල් කාර්ය සභාවේ සභාපතිතුමාගෙන් මේ කමිටුවට කැඳවන්න ඒ ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න මේ තියෙන තොරතුරු වලට මේ තියෙන නිරීක්ෂණ වලට ඔවුන්ගේ පිළිතුරු ලබා දෙන්න කාලය ලබා දෙන්න කියන එක ඉල්ලීමක් කරනවා. හරි, බොහොම ස්තුතියි. ඔව් හර්ෂ. ඔව් බොහොම ස්තුතියි ගරු අමතුමා. මේක අපේ කෝප් එකයි කෝප එකටයි කරන්න තියෙන වැඩ. හරි, මේක කෝප් එක තිබිච්ච නැති නිසා තමයි අපි මේක කරේ. හරි, එතනින් එහාට අපි මේක සම්බන්ධ වෙන්න කිසිම පොඩකින කිසිම අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි අපි මේ කිසිම විමර්ශනයක් කරේ නැත්තේ. මේ අපි ඉදිරිපත් කරන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාව. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හැම අවස්ථාවෙම විෂයපත සීමාවක් තියෙනවා. හැම අවස්ථාවෙම ඕනෑම විශේෂ විගණනයකදී ඔහුගේ විෂයපතේ සීමාව ඔහු කියලා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේක අපේ කමිටුවේ නිර්දේශයක් පමණයි ගරු ඇමතුමා. අපිට කිසිම විධායක බලයක් නැහැ. ඒතකොට මේ කමිටුවේ ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරවාද නැද්ද කියන එක රජයේ වගකීමක්. නමුත් අපි මෙයින් පස්සේ මුදල් කමිටුව මේ සම්බන්ධයෙන් කිසිම ඉදිරි වැඩපිළිවෙලක් ගන්නේ නැහැ. අපේ සියලුම සමාජිකයොන්ට මේක දැනුවත් කරලා තිබ්බා. සමාජිකයෝ සමහර වෙලාවට පැමිණෙනවා, සමහර වෙලාවට පැමිණෙන්නේ නැහැ. ඔබතුමා අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ හිටපු නිසා දන්නවා කමිටුවකට සාමාන්‍යයෙන් 6-7 දිනකට වඩා එන්නේ නැහැ. 27ක් දැම්මට එන්නේ ඔය වාගේ ප්‍රමාණයක් පමණ. හරි, ඔබතුමාත් ඒක දන්නවා. හරි, ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අපිට හැකියාවක් නැහැ. අපිට විශේෂත්ව හැකියාවක් නැහැ, විශේෂඥ හැකියාවක් නැහැ ගරු ඇමතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අපිට ඒක කරන්න බෑ. හරි, අපිටත් සීමා සහිත කටයුත්තක් තමයි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක සභාගත කරනවා. එතනින් එහාට රජයේ වගකීම. බොහොම ස්තුතියි. ඔව් ඇමතුමා, තවත් කතානායකතුමනි, මම එතුමාත් එක්ක එකඟ වෙනවා. මම එතුමා කියපු කාරණා හින්දම තමයි ඉල්ලීමක් කරන්නේ. ඔබතුමාම පිළිගන්නවා ඔබතුමන්ලාට විශේෂඥ දැනුමක් නැහැ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. නමුත් ඔබතුමන්ලා නිර්දේශයක් ලබා දීම තුලින් සමාජයේ මතයක් හැදෙන්න පුළුවන්. ඒ නිර්දේශයේ නිගමනයක් හැටියට මේ අහවල් නිලධාරීන් යම් වැරදි කටයුත්තක් කළා තියෙනවා ඔවුන්ගේ කාලය, ඒ කියන්නේ උන් මේකෙන් තහනම් කළ යුතුයි කියන මතයක්. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. විශේෂයෙන්ම ඔබතුමන්ලාට ඒ විශේෂඥ හැකියාව නැත්තම් විශේෂයෙන් මේ නිර්දේශ ලබා දීමේදී දෙල තිනවා ඒකමතිකව නිර්දේශයක් ලබා දුන්නා කියලා. ඒක තමයි මුදල් කාර්ය සභාවේ අනිත් සමාජිකයන් එක්ක කතා කරන්නට කිව්වේ. එවැනි නිර්දේශයක් ඔවුන් සහභාගී වෙලා නැහැ කියලා මම නැවත වතාවක් ඉල්ලීමක් කරන්නේ. අභියෝගයට ලක් කරනවා නෙවෙයි ගරු කථානායකතුමනි, මුදල් කාර්ය සභාවේ වාර්තාව අභියෝග ලක් කරනවා නෙවෙයි. නමුත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මොකද මේ නිලධාරීන්ට අසාධාරණයක් වෙන්න පුළුවන් වැරදි මතයක් සමාජගත වුණොත් එහෙම ඔවුන් වැරදි කරුවක් බවට පත් කරලා කියලා. ගරු කථානායකතුමනි, මුදල් කාර්ක සභාව මෙන්න ඉදිරියට මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න සූදානම් නැහැ. අද කෝප් එකයි කෝප් එකයි පත් කරලා තියෙනවා. එතකොට කෝප් එකට මේක බාර දෙන්න. කෝප් එකට බාර දීලා කෝප් එකේ මේක කරගෙන යන්න. මොකද අපිට මේකට මේක නෙවෙයි අපේ විෂය පතය. අපි මේක කරේ ගරු ඇමතුමාගේ ඉල්ලීමට අනුව. හරි, හැබැයි මේ කොමිටියේ මේ 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 කවුද ඉන්නේ? මේ
RWR ප්‍රේමසිරි කියන සභාපතිවරයා තමයි මේකේ ඉන්නේ. හරි RWR ප්‍රේමසිරි කියන සභාපතිවරයා. හරි එතකොට එතුමත් එක්ක ආණ්ඩුවට සාකච්ඡා කරලා මේක කරගන්න පුළුවන්. අපේ කරපිට මේක තවදුරටත් දාන්න එපා. අපිට විශේෂඥ දැනුමක් නැහැ ඔබතුමා කිව්වා වගේ මමත් කියනවා වගේ අපිට මේක කරන්න හැකියාවක් නැහැ. හැබැයි අපි මේ නිර්දේශ දීලා තියෙන්නේ මේ රටේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ වලට අනුව. ඔහුගේ නිර්දේශය මොකද්ද? ඔහුගේ නිර්දේශය කෙලින්ම කියන්නේ මේක නෑ නෑ මම කියන්නේ මම එක 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 වචනයක් කියන්නම්. බහැරවන පාර්ශ්වයන්ට එරෙහි සුදුසු ඉදිරි පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරේ. හරි. ඉතින් අපි කියලා තියෙන අපි මේක මේ ඒගොල්ලන්ට සර්ච් ආඩ් කරන්න යමම කියලා නැහැ. අපි කියලා තියෙන්නේ නිර්දේශයක් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. මොකද තව දුරටත් මේ නොයකෝ චෝදනා මේ එල්ල වෙන එක මේ රටේ නවත්තන්න බොහොමත්ම ස්තුතියි.